සමන්තාචක්කවාලි සුුවත්‍රගච්චන්තුදීවෙතා සද්ධම්මන් බුනිරාජස්සෙ සුනන්තු සග්ග මොක්කදන් දම්ම සබෙනකාලො අයං බදන්තා දම්ම සබෙන කාලු අයං භදන්තා දම්ම සබෙන කාලු අයං භදන්තා නමුතස්සෙ භගවෙතු අරහතු සම්ම සම්බුද්ධස්සේ නමුටස්සෙ භගවෙෙතුවර හතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ භගවෙෙතුෝවඩෙ හතු සම්මාසම්බුද්ධස්ස තස්මා තිහෙතුවක්ආනන්ද ඉදම්පි තතාගතස්ස අච්්චරියන් අබබුත ධම්මංදාරහි තතාාගතස්ස විධිතා වේදන උපජ්ජන්ති විධිතා උපට්ට හන්ති විධිතාපත්තංගච්චන්ති විධිතා ස්ඥාඋපජ්ජන්ති විදිිත සඥා උප්ට හන්ති විදිතාබ පත්තංගචන්ති ඉදම්පි කෝත අනන්ද තතාගතස්ස අච්චරියං අබ්බුතධම්මංধাරිහිති ාවන් පින්වත්න්නේ ප්‍රඥානාලිකාවස්ේ විකාසනය කරන මේ ධර්මානු ශාසනාව ශ්‍රපනය කිරීමටයි මේ සැද හැති පින්වත් සෑමදනාම දැන් බොහෝම ්‍රද්ධාවෙන් සෝදානංව සිටින්නේ. අදාපේ ධර්ම දේශනාවහි දායකත්වය භාරගෙන කටයුතු කරන්නේ මුතු තන්ත්‍රගේ ඇල්බඩ කුරේ මහත්මාගේ බිරිඳ වන එ පින්සි ජැනට් පනාන්දු සහ දරුදරියන් වන වසන්ත සුරංජීව සුජිත් සංජීව සහ සුදේසිකාපය දර්සනී යන. දර්ුවනුත් එකුතු කරගෙන බොහෝම ශ්‍රදධාවෙන් සිද්ධ කරන ධර්මදානම පින්කම අරමුණ හැටියට තබා ගත්තේ පානදුර වේරවත්ත නදුන් ලොයනේ පදිංචව සිට ට වර්ශ්ෂ දහකට පෙර. දෙදස් විස්සි හතරබනිමාසේ පළබනදින නාරම්මලදී අභාව ප්‍රාප්තු මුතුතන්ත්‍රීගේ ඇල්බට් කොරේ මහාත්මාට මේපින් අනුමෝදන් වේවා. ඉක්මං භවයකින් පහසුම ප්‍රතිපදාවකින් ධර්මාබෝධය ලබා සසර කෙළබර වේවා මේ ධර්මදේශන ශ්‍රවණය කරන සියලුදනාටමත් ධර්මඥඥානය වර්ධනය වේවා ඒවාගේ පවුල්වල සහකරුවන් සහ සහකාරියන්ටත්. ඒවාගේම දරු දරියන් වන එ තනුජ සෙත්මින කුරේ ඒවාගේම හිරුණ නදීශන් සහ එසඳී චමත්කා යන දරුවන්ටත් ඒවාගේ එයිගේ සංසාරගත සීලුම ඥාතීන්ටත් නිදුක් නිරෝගි සුවපත්භාවය චිරජීවනය සැලසේවා ඒවාගේම දරු දරියන්ගේ අධ්‍යාපන කටයු සර්වා ප්‍රකාරයීම සාර්ථක වේවා ලක්වසි ලෝවරි සෑමදනාටම නිදුක් නිරෝග සුව පද්භාවේල බේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පිින්කම පෙන්වත්න අද ධර්ම දේශනාවෙහි මාතෘකා වසයෙන් තබාගත්තේ මජ්‍යම නිකායේ තුංනිකොටසේ සඳහන් වන අච්චරි අබ්භූත සූත්‍ර දේශනාව අ්චර අබ්භූත සූත්‍ර දේශනාව මේ දේශනාවෙන් පින්නතුන් කොතෙකුත් වර ධර්ම දේශනා ශ්‍රවනය කල් ඇති ඒ තමයි තතාගත බුදුකනෙක් මේ ලෝකෙට බිහිවන්නට පළමුුව සිද්ධ වෙන ආශ්චරය අත්්භූත ධර්ම රාශියක් තියනව පින්නතුන එයින් කේපයක් පමණක් මේ සූත්‍ර දේශනාව සඳහන් වෙනවා බුදුරජණන් වහන්සේළඟ ඉඳගෙන භික්‍ෂූන් වහන්සේලාට මේ සූත්‍රයේ දේශනා කරන්න පින්නතුන ආනන්දහාම්මුදුරුවෝ ඒ යන්න තතාගත බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකට පහළවෙන්නට පෙරාතුව සිද්ධ වෙන ආශචරය අත්්බූ ධර්මයන් පිළිබඳව ආනන්දහාම්දුරුවෝ තමයි සාමීන් වහන්සේලට මේ දේශනාව සිද්ධ කරන්නේ පෙන්වත් මේ අච්චර අබ්භූත සූත්‍ර දේශනාව සිද කරන කාලේ අපේ බුදුරජණන් වහන්සේ වැඩහිටිය සැවැත්නූර ජේතවනාරාමි. එදා සවස්කාලේ උපස්ථාන සාලාවට සාමීන් වහන්සල බොහෝ පිරිසක් පැස්සලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහත් ආනුභාවය පිළිබඳව සාමීන් වහන්සල කතා කරනවා. ඒ කතාවෙදි උන්වහන්සේලා සාකච්ඡාවෙනවා, හරි පුදුමයි තතාගත බුදුරජාණන් වහන්සේ පුනර භවය කියන එක මේලෝක නැති කළා. ඒවාගේම තතාගත බුදුරජාන් වහන්සේ කර්මයන්ගේ හට ගැනීම කියන එක අභාවයට පත් කළා. තතාගත බුදුරජාන් වහන්සේ දුක් විපාක සම්පූර්ණය මනැති කළ. පරනිර්වාණයට පත්වුණු අතීත බුදුරජාන් වහන්සේලාගේ ප්‍රවෘත්ති නැත්තං විස්තර පවා අපේ බුදු හාමුදුර හොඳයට දන්නවා. දැ මේ විදියට කතා කරන ගොට සමහර භික්ෂුණන් වහන්සලා සීපත් කරනවා ඒවිත රක්ණිවේ ඇවැත්න්නේ. බුදුරජාන් වහන්සලා මෙබඳ උපපත්තිය ඇති උත්තමයෝ. බුදුරජාන් වහන්සේලා මෙබඳු ගෝත්‍ර ඇති මෙබඳු සිල් ඇති මෙබු සමාධය ඇති මෙබඳදු ප්‍රඥා ඇති මේ මේ විහරණවලින් කෙලෙස්වලින් විදුණු ආශ්චරයමත් පුදම සහගත උත්තමයන් වහන්සේ නමක්ය තතාගත බුදුරජාන් වහන්ස කියල කතා වෙනවා. මෙම කතා වෙනකොටට පින්නතුනි මෙතෙන්ට අපේ ආනන්ද හාමුදුර වැඩම කළා. ආනන්දහමුදුර වැඩම කරලා උන්වහන්සේ භික්ෂුන් වහන්සලත් කතාගනකොට වහන්සේ කියනවා ඕහ වැත්නී ඇත්තැයි තතාගත බුදුරජාන් වහන්සේගේ මහත් ආනුභාව සම්පත්තිය මේලෝක හරි පුදුමයි වෙලාම මයි බදුරජාන් වහන්සේ පෙන්නතුන විවේකෙන් කාලය ගත කල විවේක ඉවරවෙලා භික්‍ෂුන් වහන්සේ ධර්ම සාකච්ඡාවක නැත්තම් බුදුහාමුදුරු ගැන කතා කන මේ උපස්ථාන ශලාාවට බුදුහාමුදුර වැඩම කළා. ආසනයක් පැනවූහම් භාගතුන් වහන්සේ ආසනය වැඩයිඳගෙන භික්ෂුණන් වහන්සේලාග අහනෝ මහණෙන මම එන්නට පෙරාතුව නඹලා කුමන කතාවක් කරමින්ද සිටියේ තකට ාගතතුන් වහන්සේට මේ කෙනෙක්ගේ වතක් ගොතක් කහන්ට හෙමනිිවේ පින්නතුනිි ඒ භික්ෂුුණන් වහන්සේලා කතා කළ මාතෘකාවම අරමුණු කරගෙන දේශනාව තවත් ඉදිරිියයට කරගෙන ගිහිල්ලා භික්‍ෂුුණු වහන්සේලාට වැඩක් වෙන විදිේ දේශනාවක් කරන්න බුදුහාන්දුරු හෙමහන්නේ. එකට ඒකම් මාතෘකා කරගෙන ඉ ඉදිරිියයට පින්නතුනි ොහොම කුණු බදු හාන්දුරු කියනවා. ක්ෂු වහන්සලව මණ භාගතු වන් වහන්ස අපිතාවුණී බහන්සේ ගැන මොනවද. සාමිණ තතාගත බුදුරජාණන් වහන්ස පෙර මේ සම්බුද්ධ ශාසනවල වාසය කළ වැඩ හිටිය තතාගත බුදුරජාණන් වහන්සේලාගේ පිළිබඳව දැනුම ඔබහන්සට තිබෙනවා. ඒවාගේ මතු පහල වෙන තතාාගත බුදුජාන් වහන්සේ පළිබඳවත් දැනු වහන්සට තියන ඔබඳ හාමුදුුවන. මෙහෙම කිව්වට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා එනම් තතාගතයන් වහන්සේ පිළිබඳව ආශ්චාරය අත්භූත ධර්මයන් ආනන්ද ඔබටම වැට හේවා. ඔබ ආනන්ද තවදුරටත් මේ භික්ෂූන්ට තතාගත බුදුරජාන් වහන්සේ ජීවිතයේ තිබෙන ආශ්චරය අත්භූත ධර්මයන් දේශනා කරන්න කිව්වා අන්න භාගතුන් වහන්සේගේ ආරාධනාවෙන් තමයි ආනන්ද හාමුදුරුවෝ මේ කරුන්ටික මතක් කරන්නේ කාටත භික්ෂුන් වහසලට බොම ලස්සනයි පෙන්තුනි. කියනවා ස්වාමීණි භාගතුන් වහන්ස භෝෂතාණන් වහන්සේසිහෙනුවන ඇතිවම තුසිත දිවිලෝක උපත්ති ලබනවා. අසයෙන් උපත්ති ලබන්න ඇ පෙන්නුතුනි තුසිතය උපදෙනකොට සිහියෙන් උත්තම උපත්ති ලබනවා මේ කරුණම භාගතුන් වහන්සේගේ අහල තියෙනවා ඒවාගේ බුදුහාම්දුරුවනේ මං පිළිියරගෙන තියෙනවා ස්වාමීණි බෝසතාන් වහන්ේ සිහිනුව නැතිව තුසිත් දිවිලෝක උපදෙනම යම මේ කරුණ. ස්වාමිණි භාගතුන් වහන්සේ මේ කාරණාව හරි ආශ්චර අත්්භූතයි අත්බෝත ධර්මයක් බුදු හාමුදුරුවනි. මෙතමයි පලවෙණි කාරණාව. දෙවිනි කාරණාව කියනවා අනන්ද හාමුදුරුවෝ ස්මීනි භාගතුන් වහන්ස බෝෂතාණන් වහන්සේ සිහනුව නැතිවම තමයි තුසිද්ධවිලෝක වැඩවාහසය කරන්නේ. සිහක් නුවක් නැව තුද්දදිවිලෝක වැඩවහසය කරන්න නැපින්න තුනි. තැන්පින්න තුන්දන්නවා මතු පහළ වෙන මෛත්‍රී බෝහතන් වහන්සේත් මේ වන කොට වැඩඉන්නේ තුසිද්ධි විලෝකේ. උන්වහන්සේ මේ වන කොට සියලු බුද්ධ කාරක ධර්මය කැන දස පාරමි සියල්ලක්ම සම්පූර්ණ කල්ලයි තුසිද්දිිවිලෝක වැඩන්නේ එ දසපාරමි සියල්ල සම්පූර්ණ කළ අවසානයිනං මෛටී බෝහතන් වහන්සේට ඇයිපින්නතුනි මනස්සලෝකට එන්න බැරි බුදුවෙන්න. පිනතුන් දන්නවා අපේ ගෞතම් බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මනුස්සලෝක දිවිලෝක බ්‍රක්්මලෝකි මෙයාදී තැන්වල තිබෙන තාකල් මට්ටිය බෝහතන් වහන්සේට බුදුවෙන්නට මනස්සලෝකටෙන්ටට බැහැ. ඒක මෛත්‍රී භාතන් වහන්සේට විතරක් විශෂේවෙන කරුණක් නෙවේ පින්නතුනි ඒන්නේ තවත් බුදුකිෙනෙක්ගේ ධාතුන් වහන්සේලා මේ මනුස්ස ෝකේ ඒකන අබෑයටයක් තරං හෝ ධාතුන් වහසනමත් තියද්ද තවත් බුදුගෙනෙකුට බුදුවෙන්නට බැහැ ඒ කියන්නේ ඊට කලින් පහළ වෙච්ච බුදුරජාන් වහන්සේගේ සියලෝම ධාතුන් වහන්සේ අවසංවෙන් ටෝනේ තවත් බුදුගෙනෙකුට මේ මනුලෝ පින්නතුන් යඋපදින්නට එම් පින්නතුන් දන්න අපේ ගෞතතුන් බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා තාමත් තියෙන මනුස්සලෝක නමුත් මටතේ බෝසතය සියලු බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරලා තුසිත දිවිලෝකෙ තමයි පන්නතුනි වැඩවාසය කරන්නේ. යම් දවසක අපේ බුදු හන්දුරන්ගේ ධාතුුණන් වහන්සේලා අවසං වුණු දවසකට තමයි මෛතේ බෝහතන් වහන්සේට මනස්තුලෝකෙට ඇවිල්ල බුදු වෙන්නට පෙන්න්නතුනි පුළුවන්කම තිපෙන්නේ. තුගිනි කාරණාව ආනන්ද හම්දුරු මතක් කරනව සාමීණි භාගතුන් වස බෝසතාාන් වහන්සේ, ආවිු්‍ය ඇතිතාකල් වාසය කරනවා. තුසි දිවලෝක යම්ගසිේ ආවශක් තියනව ඒ විශෂ ඇජතාක් කල් බහතන් වහන්ේ තුසි තේවැඩ වාසය කරනවා. මෙන මේ කරුණ භාගතුන් වහන්සේගෙන් මංහල තියෙනව සාමීණී මේ තමයි තුංගනි ආශ්චරය අත්භූධ ධර්මය. හතර වනිිකාරණාව ස්මීණි භාගතුන් වහන්ස, භෝහතන් වහන්සේ සිහිනුවන ඇතිවම තොසිද දිවිලෝකින් චුතබී මනුස්ස ැ මෞකු සෙහි පිලිසිිඳ ගන්නවා. අසියෙන් ලෙවේ පෙන්වතුන සිහි ඇතිව මවකුසේ පිඳ ගන්නවා. මේ කාරණවාවත් සාමි භාගතුන් වහන්සමංගෝ වහන්සකින් හල තියනවා මේ තමයි බුදු හාමුදුරුවන හතරවිනි ආශත්‍රයත් බූත දරම ද මතකතයා ගන්න මෙතන සාමීන් වහන්සල පින්නතුනනි වැඩඉන්නවා දැ. බුදුහාමුදුරුවන්ගේ රාධනවෙන්නේ ආනන් දහාමුදුරුවෝ මේ අච්චරි අබ්භූත දම්ම න අච්චරි අබ්භූත සූත්‍රය පින්න තුනි බුදුහහාම්දුරුවී දිීපිත්‍ර දේශනා කරනම තක් කරන්නේ. ලේසිනය පින්න තුනි භාගතුන් වහන්ස ඉදිදුරි පිට තියාගෙන බණක් කියනව කෙ එක ලේසි නැහැ. පස්ස නිකාරණාව කියනව සාමීන්‍ය භාගතුන් වහන්සේ තුසිත දීවලෝකෙන් චුතවෙලා මවකුස්තුර පිලිසිඳ ගත්තු වෙලාවේ දෙවියන් සහිත මරුන් සහිත එවා බබුන් සහිත ලෝකයේ මහන බමුණන් දෙවිමිනිස් සහිත ප්‍රජාවේ දෙවියන්ගේ ආනු භාවය මැඩගෙන මහත් ආලෝකයක් පැතිරෙනම කිව්වා. තුසි දදිවලෝකින් චොත වෙලා මවකුත ප්‍රි්ත ගත්තට පස්සේ දෙවියන්ගේ දේවානු භාවය පවා පෙන්නතු නික්මවාග හිල්ලා අර බෝසත් කුමාරයාගේ පින්නතුනි පිනට ආනු භාාවේට පින්නතුනි දේශනාව කියනවා යම් තැනක සඳහිරු දෙදෙන ආලෝකවත් කරන්නට සමත් නොවන්නේද. මේ ඉරටයි හඳටයි පින්නතුනි මේ ලෝකයේ ආලෝකවත් කරන්න බැරිතනක් තියෙනවන ගනාන්දකාරෙන් යුත්තයම් ලෝකන්තරික නරයක් නරකයක් තියෙනවන ෝකාන්තරිකත් කියලා දෙරියයක් තියෙනවන එහි දෙවියන්ගේ ආලෝක ඉක්මවා මහත් ආලෝකයක් පින්නතුනි පැතිරෙනවා. එ උපන් සත්වයෝ. ඒ එලියෙන් ඕනොවුන් ඉපිද සිටින බව දැනගන්නවා දස සහත්ස්ටි ලෝක ධාතුව පවා පින්නතුනි දාටකම්පාවට පත්වෙනවා. ඒන්නේ ලෝකාන්ත්‍රක නරකයක් තියනම නං ඒ බෝසත් කුමරා මවකුසේ ප්‍රසිඳගත්තට පස්සේ දෙවියන්ගේ දේවානුභාාවයක් ඉක්ම වනවා ඒවාගේම හඳක් හිරක් පායන් නැති නැත්තං. එ එලියට නැති යම්කජතනක් තියෙන වන අනතනත් පින්නතුන ඒදාටා ලෝකුමත් වෙනවා. තකොට හිතාගන්ට ඕනේ බෝසත් කුමරෙන්ගේ ඉපදීම තුළ පින්නතුනි මේ ලෝකේ මොනතරම් ආශ්චරි කාරණාව සිද්ධ වෙනවද කියලා. මේ තමයි ස්මීණනි භාගතුන් වහන්ස පස්සනි කාරණාව. හවිනි කාරණාව වනන් දහඳුරු මතක් කරනවා ස්වාමීණ භාගතුන් වහන්ස බෝසතාණන් වහන්සේ යම් කලෙක. මවකුස්සට බැසගත්තේ නං. ඒ වෙලාවේ සතරවරන් දෙවරජවුරු විසින් නැත්ත සතරවරං දිවිපුත්‍රයන් උන්වහන්සේටඒවාගේම උන්වහන්සේගේ මෑණියන්ට හෝ කිසිවකුගෙන් පින්නතුනි උපද්‍රවයක් නොවේ වා කියලා ඒ සතරවරන් දෙවියන් විසින් බෝසත් කුමරටත් කුමරෑට කුමාරයටටත් ඒවාගේ බෝසත් මවටත් සියලු ආරක්ෂාව රැකවරණය පින්නතුනි සලසා දෙෙනවා තමයි පස්ස නිකාරණාව හත්තු නිකාරණාව සාමීණි භාගතුන් වහන්සේ බෝහතාන් වහන්සේ යම් කලෙක මවකුස්තුල පිලිසිඳගන්නව නම් එතැන් සිට බෝසත් අම්මට බෝසත්ව ප්‍රකෘතියීමම පිනතුනි සිිල්වත් භාවයට පත්වෙනවා ඒකනේ බුදුවෙන්නට පාර්මී පුරාගෙන නැවිල්ලා ඒ බෝසත් කුමරාපින්නතුනි මෞකුස්තේ පිරිසිද ගත්තට පස්සේ ඒ බෝසත් අම්මා ප්‍රකෘතිය මෙකැනෙ ස්භාවයෙන් පින්නතුනි සිිල්වත් වෙනවා. ඒඇැනේ පරපණ නැසීම අදත්තා ධානය කාමි වැරදි ලෙසිර හැසරීම බොරුව මත්පැන කියන මේ පස් පවිං වැලක සිටීමම සාමීනි භාගතුන් වහන්සබ හත්වනි ආච්චරය අත්බූත ධර්මයකි ව්වා. අටවැනි කාරණාව කියනව අනන්ද හාමුදුරු සාමීනි භාගතුන් වහන්ස, යම් කලෙක බෝස්ථාන් වහන්සේ මවකුසේහි පිළිසිිඳ ගන්නව නං ඒ බෝසත් මවට පිනතුනි වෙනත් පුරුෂයන් දෙස බැලුව කියලා කවදාවත් කාමාදී ආසාවන් පිළිබඳහම සිතක් පින්නතුනි ඇතිවෙන්නේ. ඒ රි ආශරැත්්බූද්දර් ගැන කුසේඉන්න පිිතුනි බුදුවෙන්නට බලාපොත්තු වන බෝසත් කුමාරයෙක්න එනිසායි කුස්සටාපු දවසයින්දල බෝසත් අම්මට වෙනත් පුරුෂයන් දෙස පරාගින් පින්නතුන යම බලන්නෙ නෑ. බලන්න බැහැ මේ දේශනාව කියන්නේ බෝසත් මවගේ පුරුෂයන් කෙරෙහි කාමාදී පිළිබඳ සිතක් පහලනුවන්නේ කිසම් පුරුෂයකු රාගසිතින් කවදාවත් බෝසත් අම්මලෙස ළඟට පින්නතුන ලංවෙන් නිත් නැ. මේ තමයි පින්නතුනි අටවැනි ආශ්්‍රය අත්भූත ධර්මය. නමනි කාරණාව කියනවා සාමිෙන්ණි භාගතුන් වහන්සේ බෝහතාන් වහන්සේ මවකුසේ පිලිසිඳ ගත් තැන් සිට. ඒ බෝසත් මව පංචකාම සුවය, පංචකාම සම්පත්තිය සම්පූර්න් ලෙසිංග ලබාගන්නවා. පස්කම් ගුණේෙන් ඉදුරන් මනාව පිනතුනි පිනවමින් තම ම ලෝකය තුර ජීත්තනි බෝසත්තම්මා. මේ සෑම දෙයක්ම ලැබෙන්න්න වෙන මහොකටවත්න වෙයි. අර. කුසේඉන්න දරුවගේ පින්නතු නිවාසනාව පින නිකංුමා රෙක්නවේ බුදු වෙන්නට බලාපොරොත්වන. එවගේ පින්නතුනි පින්ඇති දරුවෝ අම්මාගේ කසටාව සමහ රම්මලය කුසටාව හම ඒ දරුවන් ඇත ඒ පවුලට පින්නතුනි හරියනවනි සමා රම්මල තාත්තල කියනම හාමුදුරුවන මේ දරුවා ලැබුණට පස්තමේ අපේ පවුලට හරිගිය ඒ දරුවගේ පින පින්නතුනි පින්ඇති දරුවෝ පිෙනෙම්ම පින්නතුනි බබලනවන දැන් ඔය බුද්ධ කාලේ උදාරණයක් කට ගත්තුත් පින්නතුන් දන්නවා සීවලී කුමාරය නැත්තන් සීවලී මහරතන් වහසගේ අම්ම සුප්පාවාසා. ඒ සුප්පාවාසාගේ කුසට සීවලී කුමාරයා ආපු දවස ඉඳලා ඒ පවුලට පුදුවම ලැබීමක් පින්නතුනි අම්මගේ පිනට නෙවෙයි අර කුසේන දරුුවගේ පිනට දෙසනවි සමහර තැන්ගොල කියනවා ඒ අම්මවත මේ දරුව ලබ සිවලි කුමාරය ලැබෙන් ඉන්න කොට මේ අම්මෝ මිනිස්සු එක් කරගෙන යනවා මොකටද පින්නතුනි තමන්ගේ අටුකොට වලට අත ගස්සන්න අටුවකට කොටුවකට ඒ අම්මා අත ගැස්සුවනං ඒ අටු කොටුව මහා පුදුමාගර ශස්ශත්‍රීක වෙනවා පින්නතුනි. එවිත රක්නෙවේ සමාර වෙලාට කුම්ඹරුලට එක්රගෙන මේ අම්මා ඒ දරුව ලැබෙන් ඉන්න කොට කුරදදි හා බැලුවත් ඇති කුඹුරද්දිහා පින්නතුනි බල්ල කතා කලත් ඇති ඒ දරුවගේ පිණට මහ පුදුමා ඒත් කුඹුර සස්්ටික වෙනවා. මිනිස්ස හරිියටකුට පය අවුරදුහතකුයි මාසාහතකුයි දවස් සතක් කුස හිට දරුවෙක්න පින්නතුනිි සදකොට ඒ කාලෙ බුද්ධකාලේ ඒත් පිටතුන තිබිල තියෙනවා. ඊළඟට කියනවා දහවෙනිකාරණාව ආනන්ද හාමුදුරුවු සාමිණි භාගතුන් වහන්සේ බෝසත් කුමාරය මවකුසේ පිසිිඳ ගත් සැන්සිට බෝසත් මවට කිසීම ආබාධයක් පින්නතුන ඇතිවෙන්නේ එවාගේ බෝසත් මවට අඩුමතරම ලාන්තයක්කත් කලාන්ත වන ගතියක්කත් පින්නතුන ඇතිවෙන්නේ ශරීරය මනාසේ සුවපත් ඇතිව යම ජීවිතය ගත කරන්නේ සම්පූර්ණ ඉන්ද්‍රයන් ඇතිව තමන්ගේ කුස තුළ සිටින බෝසත් කුමරා පින්නතුනි දකිනවා දැ අදවුනත් සමහරම්මල ආසයින තමන්ගේ කුසේ දරුවෙක් ප්‍රසිඳගෙන කාලයක් යනකොට ඒ දරුව මේ ලෝකට බිහිවෙන්නත් කලින් සහරම්බල අසයින දුවවෙද පුතෙද්ද ඒවගේ බලන්න සමාහරු ආසයිනේ මේ දේශනාාව කියේනව පෙන්න තුනිි මේ. ඒ බෝසත් අම්මට තමන්ගේ කුසේ සිටින දරුවා සම්පූර්ණ ඉදුරන් නැතිබ කුස්තල සිටි බෝසතුන් දකිනව කියනවා. ඒ කොහොම දකින්නේ හොඳින් මට්ටම් කරන ලද. අටපට්ටමක් ඇති ජාතිමත් වෛදහුරි මානිික්කයක් නිල් හෝ එවාගේම කහ හෝ ලේවන් හෝ සුදුහෝ, අඩුවන් හෝ නෝලකින් අමුණල් ලද්දේ නං ඒ ඇස් ඇති පුරුසයක් අත ටරගෙන. හොඳට විමසල බලලා මේ හොඳට ඔහමට්ටම් කරන ලද අටපටටමක් ඇති වෛධූරිමාණිකය කියලා තීරණය කරගන්නේ එකන දකින්නේ යම් පරිද්දකින්ද අන්න එද ඒ වගේම එලෙසින්න පින්නතුනිි අ බෝසත් තම තම කොසේ සිටින දරුව පින්නතුනි දකිනවා මෙතමයි දහබෙන ආශ්රය අත්්භූත ධර්මය. එකකුළො සිනි කාරණාව කියනවනන් දහමුදුරු සාමිණි භාගතුන් වහන්සේ බෝසතුන් උපන් සද්දිිනකින් බෝසත් මව කරුරියකොට තුසිත දිවිලෝකී උපදිනවා මේර කාරණාවස් සාමිණ භාගතුන් වහන්ස ආචරය අත්්භූත ධර්මයක්. පින්නතුන් දන්නවනි බුදු කෙනෙක් එපදදුනු ගර්භාෂයක නැතම් බෝසත් කුමරෙක් එපදුුණ ර්භාෂයක තවදරයකුටපදින්න තව නංගි කෙනෙකොටවත් මල්ලි කෙනෙකුටත් වාසනාවනය පින්නතුනි. ඒ බෝසත් කුමාරය මේ ලෝකට බිහි කලාම අම්ම ජීවත්වනෙන දවස් හතයි. ඉංයාට ජීවත්වන්න බෑ. එතනින් පස්සේ කරුඩිය කරලා ඒ අම්මා තොසිදිවිලෝකේතුළ උපත්තේ ලැබෙනවා. ඒ තොසිතේ එපදුනාට පස්සේ තමන්ගි පුතා නැත්තං බෝසත් කුමාරය බුද්ධත්වයට පත්වෙලා පින්නතුනි තුසිද දිවිලෝකට වැඩම කරලා මාතෘූ දිවිරාජ පුත්‍රයට බණ කියනවා. ඒක පින්නතුන් දන්නවා එතකොට සෑම බුදු කෙනෙක්ම අම්මාට බණ කියලා වඩින්නේ පින්නතුනි සංකස්සයට සංකස්ස නගරේ අද පස්කොඩක් වුුණට සංකස්ස නගරේ තමයි සියලු බුදුරු අම්මට බණ කියල වඩන්න තැන. සංකස්සේ කෙනෙ අවිජහිත ස්ථානයක් අවිජහිත කියන්නේ කිසිදු බුදුවරයෙක් විසින් අත් නොහරණ ස්ථානයට කියනවා අ විජහිත ස්ථාන කියලා එවගේ කීප්යක් තියනවා පිනතුන් කිය දන්නවා. එළඟට කියනවා දොළොස්වනි කාරණාව ස්මීණි භාගතුන් වහන්සේ යම්සේ වෙනත් කාන්තාව නැත්තං වෙනත් ඉස්ටීන් වෙනත් මෑනිවරු මාස නමයකින් මේ ලෝකෙට දරුවන් බිහි කරනවා. නමු සාමීණි භාගතුන් වහන්ස බෝසත්. න් වහන්සේගේ අම්මා මාස දහයම හරියට මාස දහයක් ඒ මවකුස පින්නතුනි පරිහරණය කරනවා. බහතන් වහන්සේ මවකුස මාස දහයක් පෙන්න්නතුනි පරිහරණය කරනවා ඒ මාස දහයකින් තමයි පස්සේ තමයි බොහත්කුමර මේ ලෝකට පින්නතුනි බිහිවෙන්නේ මේක ස්වාමිනි භාගතු වහන්සේ දොළස්තුනි ආත්චරයත්බූධ ධර්මයකිව්වා. දහතුන්ව නිකාරණාව කියනවා. ස්වාමීනිි භාගතුන් වහන්ස වෙනත් ස්ටීන් ඉඳගෙන හෝ එෙමනැත්තං සයනය කරමින් දරුවන් මේලෝකට බිහි කරනවා. නමුත් බෝසත් තම්මා ඒ විදියට බෝහතන් වහන්සේ බිහි කරන්නේ නැහැ බෝසත් මව සිටගෙනම තමයි ඒ බෝසත් කුමාරය අපින්නතුනි මේ ලෝකට බිහි කරන්නේ. බෝසත් තම්මා ටගෙනනම තමයි පින්නතුනි බෝසත් කුමාරයා මේ ලෝකට බහි කරන්නේ ස්වාමීණ භාගතුන් වහන්ස මේ තතාගත බුදුරජාන් වහන්සේගේ ජීවිතේ තිබෙන ධාතුන්වෙනි ආශ්චරය අත්බූධ ධර්මය කි්වා. ධාහතරවෙෙනනි කාරණාව කියනවා ස්වාමීණි භාගතුන් වහන්ස යම් කලෙක බොහතාන් වහන්සේ මෞකුසිං නික්මෙනවද පළමුකොට බෝසත් කුමාරය පිළිගන්න දෙවියන් විසින්. දෙවියන් විසින් පිළිගත්තට පස්සෙ තමයි පින්නතුනි පසුව ඒ දරුවා මිනිස්සු විසින් පින්නතුනිි පිළිගන්නේ. සාමීනිි භාගතුන් වහන්ස මේ දාහතර පෙනනි ආශ්චරය අත්භූත ධර්මයයි. පාලස්වෙනි කාරණාව කියනවා බුදුරජාන් වහන්ස යම් කලයක බෝසතාන් වහන්සේ, මවකුසිං මේ ලෝකට බහිබෙනවද බිමට පැමිණීමට කලින්ම දිවේ පුත්‍රයන් සතර දෙනෙක් ඒ බෝසත් කුමාරය පිළියරගෙන දේවයට එම නැත්නම් අපි කිවොත් මහමයා දේවයට කියනම දේවිනි සතුටු වෙන්න නුබට මහේ සාක්‍ය පොතෙක් උපන්න කියා මව ඉදිරියේ ඒ බෝසත් කුමාරය පින්න තුනි තබනවා දෙවියන් විසින් පිළිියරගැෙන අම්මට කියනවා දේවිනි සතුටුවෙන් නොමට මහේසාක්ක්‍ය පුතෙක්කපටනා. ඒ මව ඉදිරිය පින්නතුනි තබනවතක ටම සතුටු වෙනවා. මේ තමයි සාමියනි භාගතුන් වහන්ස පාලොස්වනි ආශ්සරය අත්්භූත ධර්මය. දාසේවිනි කාරණාව කියනවා. බුදුරජාන් වහන්සේ යම් කලෙක. බෝසතාණන් වහන්සේ, මවකුසින් මේ ලෝකට බිහිවෙනවද නික්මෙනවද එකල මල රහිතව දිය නොතැවරයි, සෙම්, සොටු, මල මෝත්‍ර, ලේ මේ කිසිම මොනයම්ම අසුචියකින්වත් නොතැවරී ශුද්ධව පාරිශුද්ධත්තයට පත්වෙලා තමයි ප නතුනි ලෝකට ිහිවෙන්නේ. පින්නතුන් දන්නවා බෝසත්මා මවකුස්ේ ඉන්නකොට ඒ බෝසත් අම්මට ඒ මල මූත්‍ර ලේ සැරවා මේ කිසිවක් නැතුවනිවේ පින්නතුන. නමුත් මවකුස්සේ ඉන්නේ බෝසත් කුමාරයෙක් නිසා ඒ කිසිවක් තැවරෙන්න්න. නමුත් අපි අම් එයකුසේනකොට පින්නතුන් අපි කවුරුද් දන්නවා අම්මගේ කුණු මල මූත්‍ර ලේ සැරවා මේ සියල්ලක්ක පින්නතුනු අපේගගේ ගැෑවෙනවා එක්කතම අප මේ ලෝකට පින්නතුනිි බිහිවෙන්නේ එඩ සාතමයි උපන් හැටිය අපි කවුරුත් පින්නතුනිි ඒ මල මූත්‍ර ලේ සැරව ඒ සියල්ලක්ම යන්න අපි සෝධනවා. මේ දේශනාව කියනුව පින්නතුනිි අ ඒ විදියට අම්මයිකුස්සේ එන්නකොටට කිසි එකනේ ඒ කුණු ලේ මලමූත්‍ර මේ කිසිවක් නොතබරී ද්දව මේ ලකට බිහිිනවය කියන කාරණාව කියනවා මේ කසේ සලුවක බාලු මැනිිකක් කසේ සලුව පින්නතුනි යතුැන ඒන මැනිික් තියනවයි මනිිකොතන්න පින්නතුනි කසේ සලුවේ. එතකොට මැනික කසේ සලුව ෑලෙන් ෙත්නෑ කසේ සලුව පින්නතුනි මැනිකැලින් නිත් නෑ. ඇයිඒ මැනිිකත් පින්නතුනි පිරිසිදයි ඒවාගේම කසේ සලුවත් පින්නතුනි පිසිදයි දෙකම පිරිසදු නිසා ඇලෙන්නේෙ නෑ. අන්න ඒවාගේ තමයි බෝසත් මව් කුසිින් බිහිවන්නේ නිර්මලව දිය සෙම ලේ හෝ වෙන මොලයම් වූ අසචිකෙන්ත් නොතැරි පින් ුතුනිම ලෝකට බිහිවෙන. මේ තමයි ස්වාමීණි භාග්‍යවතුන් වහන්ස දාසවෙනි ආශ්චරයාත් භූත ධර්මය. දැ මතකතියාගන්න. ුදුරජාන්හන්සේත් වැඩ ඉන්න ැනක බුදුහාමුදුරන්ගේ ආරාධනාවෙන් ආනන්ද නුබ මේ භික්‍ෂූන්ට මේ කරුණ ආශ්චරය අත්බූ ධර්මයන් දේශනා කරන්න කියලා ආරාධනාවක නුයි බුදුහාමුදුරුවෝගේ බුදුහන්දුරන්ගේ ආරාධනාව වනුයි පින්නතුනි අනන්දරමය කරු මතක්කරන්නේ. දාහත්තු නිකාරණාව කියනවා ස්වාමීණ භාගතුන් වහන්ස යම් කලෙක. බෝසතානන් වහන්සේ මෞකුසින් බිහිවෙනව නං. ඒ බිහිමෙනකොට සීතල ජලධාරාවකුත් ඒවාගේම ඌස්න ජලධාරාවකුත් වසයෙන් ජලධාරා දෙකක් අහසින් පදිත වෙනවා. ඒ බෝසතුන්ට සහ බෝසත් මවට අවශ්‍ය දිය පිණිස ඒ ජලධාරා දෙක පිනතුනි ප්‍රෝජනවත් භාවහිට පත්වෙනවා තකොට බෝසතුන් මේ ලෝකට බිහිමෙනකොට අහසින් සීතල ජලධාරාවකුයි ස්න ජලධාරාවකුයි දෙක් ජලධාරා දෙකක් බිහි පොළොවට පතිත වෙනවා ඒ ජලදාාරා දෙකෙන් තමයි පින්නතුනි බෝසත් මව ඒවාගේ බෝසත් කුමරයට ජලදාාරා දෙක පින්නතුනි ප්‍රෝජනුවත් භාවයට පත්වෙනවා. ස්වාමීණි භාගතුන් වහන්සේ මේ දහත්තු නිකාරණාවයි. දහටය නිකාරණාව කියනවා ස්වාමීණි භාගතුන් වහන්සේ බෝසතාණන් වහන්සේ. උපන් විටම සමපාදයන්ගෙන් පොළොවෙහි පිහිටා සිට උතුරු දෙසට මුහුණලා සත්පියවරක් යනවා. සේසත් දරමින් ගමන් කරන කාලේ සීලු දිසාවන්ද බලනවා. සීලු දිසාාවන් බලනවා. ඒ සීලු දිසාාවන් බල තමයි පින්නතුන් දන්නම කියන්නේ මම ලෝකේට අග්‍රවෙමි. ගේෂ්ට වෙමි මෙමගේ අන්තිම ජාතියි යනා දීවසයෙන් අභීත සිංහනාද පින්නතුනිි පවත්වනවා. මේ දාසේවිනි ආශ්චරයත් භූත ධර්මයයි. දහටවෙනි ආශචරයත් බූද්ධර්මයයි ධහනමිනි කාරණාව කියනවා යම් කලෙක බොහතන් වහන්සේ මෞකුසිං මේ ලෝකට බිහිවෙනවනං ඒ කාලෙට දෙවියන් මරුන් එවාගේ බඹුණ සහිත ලෝකයේ දෙවිමිනිස් සහිත ප්‍රජාවය දෙවියන්ගේ දේවානු භාවේ පවා පෙන්වතු ඉක්ම බලා අප්‍රමාන මහා ආලෝකයක් පිවතුනි පහල වෙනවා. ලෝකාන්ත්‍රිකය තුළ අප්‍රමාණ මහා ආලෝක එක නරකේ තු අප්‍රමාණ ආලෝකයක් පෙන්වතුනි පහළ උපන්නා වූ යම්කයි සත්ව කෙනෙක් ඉන්නමනං ඕනුම් පෙන්නතුනි හඳුන ගන්නවම දැනගන්නව දැක ගන්න පුළුවන් යාලෝකෙන්. මේටික දේශනා කරලාට පස්සේ, බොදහාමුදුරෝ කියනව ආනන්ද තතාගතයන් වහන්සේගේ මේ ආච්චරය අත්භූත ධර්මයන් හොඳට හිතේ ධාරණය කරගන්න මහනිමේ කුණු හොඳට මතකතියාගන්න ඒවිතරක්නෙ වේ ආනන්ද තතාගතයන් වහන්සේට ප්‍රකටවම ඒගනේ දැනුවත්වම වේදනා උපදිනවා දැනුවත්තම වේදනා පවතිනවා දැනුවත්තම වේදනා අභාවයට පත්වෙනවා දැනුවත්වම සං්ඥා උපදිනවා. දැනුවත්තම සඥ පවතිනවා දැනුවත්තම විතර්කයෝ පවතිනවා දැනුවත්ම විතර්කයෝ අභාාවයට පත්නවා දැනුවත්වම තතාගතයන් වහන්සේගේ විතර්කයන් අභාවයට පත්වනව මෙන්න මේ කාරණා සියල්ලත් ආශ්චර අත්භෝත ධර්මියන් හැටියට ආනන්ද සිතේ ධාරණය කරගන්න කිව්වා. අච්චරිය අබූ ධම්මසු අච්චරරි අබ්භූත සූත්‍රය නමුත් මේ සූත්‍ර දේශනාවේ මේ කාරණාසිියල්ලක් මේ විද සඳහන්ගුණාට මෙහි ලොකු ගැඹුරු වර්තයක් පින්නතුන තිබෙනවා සිකන මේ සෑම කාරණාවකටම දේශනාව අටවා බොහෝම ලස්සන ලස්සනට පින්නතුනේ කාරණා විස්තර කරනාව දැන් පින්නතුන් දන්නනවා බෝසත් වවන බුදුවෙෙන්න්නට පෙරාතු වෙන්න තු සිද්ධි වෙලෝක කොටවියන් විසින් ආරාධනා කරනවන කාලෝ යන්තේ මහාබීර උපජ්්‍යමාතු කොච්චියන් සදේව ක තාාරයන්තුෝ බුද්ජස්වාම තම් පදන්. මේ දෙවියන් ආරාධනා කලාට පස්සේ ඒ තොසිත දිවලෝකීන බෝහතාන් වහන්සේ පිනතුනි පංචමහා විලෝකනයක් බලනවා. පංචමහා විලෝකනය කියන්නේ පස්මහ බලුන් වලටනේ පෙන්දන්නවා කාලය බලනවා දDPේ බලනවා දේශේ බලනවා කොළේ බලනවා අම්ම බලනවා. එතකොට කාලේ බලන්නව කියෙ මොකක්ද පින්නතුනි කාලේ බලන්නව කිය මනුස්ස ලෝක මිනිසුන්ට කොච්චටන කාලයක් ආශතියනවද කියලා බලනවා. එතකොට තියන්ටෝනි පින්නතුනි ආවිස සීයටට වැඩිපුරතියෙන්න් ඕනි ලක්සේයට පින්නතුනි අඩුවෙන් තියෙන්ට ඕන. සීයට වැඩියුත් ලක්සේයට අඩුවත් කාලවල විතරයි තතාගත බුදුරුමි මනුස්සලෝක පින්නතුන උපදින්නේ කාරණාවතමයි ැ සීයටට වඩ මනිස්සුන්ගේ විශෂ අඩුවයි කියන්නේ මිනිස්සුන්ගේ පින්න්නතුනනි කෙස් බහලව වෙන කාල. දැන් මේ කාලේ මිනිස්සුන්ගාව සියයට අඩුවයිනේ. එනිසා මේ කෙලෙස් පින්නතුනි බහුල කාලේ මේ කාලි බුරු පහලවෙනෙ නැහැ. එනිසා දැන් අපේ මහබෝතන් වහන්ේ මනස්සවෝ දියා බලනකොට මිනිස්සුන්ගාත්තුති රුක සේවි. ඊළඟට ලක්සේට ඩ පෙන්නතුනි මිනිස්සුන්ගේයාාවශෂ ඩිනං ඒත් බුදුරුමේලෝක පහල වෙන්නෑ හේතුව තමයි, ලක්සේට වඩා මිනිස්සුන්ගේ. ආවිශ්‍ය පින්නතුනි වැඩි කියල කියන්නේ අනිත්්‍ය දුක්ක අනාත්ම කියන ස්වභාවය කොච්චර දේශනා කළත් මිනිස්සන්ට පෙන්න්නතුනි වැටහෙන්නේ. පිනතුන් දන්නව අනනිත්්‍ය දුක්ක අනාත්මය කිව්වත් මේ කුමක් කියන්නේ ද ඇසීමට ඇදහීමට නොසිද කියලා කියනවා. එකනේ අවබෝධ වෙන්නෑ පින්නතුනිි. එදාට එකනේ, ඒ අවබෝධ නොවෙනකොට එහෙම නැතිවෙනකොට ඒ ශාසනයේ පින්නතුනි අනර්ාණික වෙනවා. ඒ අකාලයිනේ ඒසා පින්නතුනිි මතක තියාගන්න සීයෙන් වැඩි ඒවාගේම ලක්සයෙන් අඩු මෙබුදු කාලවල විතරයි තතාගත බුදුරු මේලෝක උපදින්නේ. කාලයේ බන්නව කියන්න ඕකට දෙවිනි එක පින්නතු දීපේ බලනවා. දීපයේ ගත්තත් පින්නතුන් දන්නවා ක හෙම දීපයක බුර පහලවෙන්න පහල වන ජම්බුද්දීපේ විතරයි. මොකද මේලෝකයේ ලස්සන මිනිස්වන් රට ඉදියාවන අවලස්සන මිනිස්සුත්තින් ඉන්දියාවේ දුක්කජන මනිසුත්තින් ඉන්දියාවේ. එවාගේම සැපවෙදෙන මිනිස්සුත්තින් ඉන්දියාවේ සල්න මනිස්ුත්ති ඉදියාව දුප්පත් මනිසුත්තිින් ඉදාවේ මේ අන්ත දෙක නොවෙනස්සති යන මේලෝකේකම දීපයක් තියන මනන් පන්නතුන ජම්බුද්දීපේවිතර එනිසා දේපේ බලනම කිය කියන්නේ පින්නතුන යෝකට. නො එහෙමර හැමජාතියක මිනිස්සු ඉන්නකොට ඒ බුදු කෙනකොට ධර්මය දේශනා කරන්න ධර්මය පතුරවන්න හරි ලේසේ පෙන්න්නතුනි. දැ අපි මෙහෙමීතුමක දුක්වද මිනිස්සුනටක බදුගෙනෙක් පහල වුණ. එ රටේ ඔක්කොම දුක්කඳන මිනිස්සු. එහෙව රටක ඉඳගෙන ඒ බුදුරජාණන් වහන්සේ සැපයක් ගැන කිය බණකිව්වට වැඩක් නෑ මොකද. ිනිස්සු කල්පනා කරන දෙ යන අපිවිදිි ්දුක බුදුහරු කතා කරන සැප ගැන කෝ සැපවිලෙන මිනිහෙක් පෙන්නවත්න්නනේ. බුදුෙනෙ ක්ලෝකට යමක් දේශනා කරන වනං පිනතුනි ඒ දේශනා කන දේ සත්‍යය වසෙන් මිනිස්තුුන්ට ප්‍රකටව දකිනතියෙන්ට ඕනෑ. නැත්තාම් මිනිස්සුවයක විශවාාස කරන්න. ඒක යනේ ජාති ජරා ව්‍යාදි මරණ ගැන. බුදුරජාන් වහන්ේ දේශනා කරන වනං ඒ ජරාවට පත්වන මිනිස්සු මරණයට පත්න මිනිස්සු ලෙඩබෙන මිනිස්සු මිනිස්සුන්ට පෙන ඉන්න ඕන. පෙන්න්න දකින්න තියෙන්ට ඕනෑ. ඒ ස්වභාාව කොච්ච දේශනා කලත් වැඩක්න පින්න තුනේ කස්පනපට ිනිස්සුන්ට දකින්න දෙකුට මිනිසු විිවාස කරන්නේ. නිසාස කළරේ දේශනා ක ධරමඇත්තෙන් ගලපගෙන ඉක්මට කුසල කරන්න පිුතු නික් වන ඒ නිසා පින්වත්නී අතාගත බුදුරජාන් වහන්සේ නමක් බෝවතන් වහන්සේ නමක් මේ ලෝකෙට නැතම්බි මනුස්ස ලෝකෙට එන්න කලින් දීපේ බලනව කියන්න ඕකට තමයි කාලයේ දීපේ ඉළඟට දේසේ බලනවා. පිෙන දේශේ බලන්නම කියන්නේ. දේසේ බලන්නම කියලා කියන්නේ ඉන්දිියාවෙත් පින්නතුන් දන්නවා හැම් ප්‍රදේශයකම් බුදුරු පහල වෙන්නෑ. ඉන්දියාවත් තියෙනව පින්නතුනි මද්‍ය දේශය කල කොටසක්. ඒ කියන්නේ. බුදුගෙනකුටයිති සියලු පූජනී වස්තු තියනෙන පින්නවතු ඉදියාව මැද. ලුම්මිනිීතිය ඉින්දියාව ැද, කුසන ආරාවතී නිින්දියාව මැද. බුද්ධගෑාවතය ඉන්දියාව මැද. සැවැත්තුළුත්තු ඉින්දියාව මැද. විසාාලා මහනතුන ඉදියාවවි මැද. එකන්නේ අර බුදුගෙනෙකුටයිතයේ සියලු පූජනී වස්තු ඉදයාාව මැද මේ එකකට කියන්නේෙ දේශේ බලනව කියලා කාලයේදීේ දේශේ එළඟට පෙන්න්නතුනි කුලේ බලනවා. පිෙනතුන් දන්නවා, බෝ සත්තුර උපදින්නේ කොල දෙකයි එතමයි බමුණ කොලේ නැත්තං රාජ කොළේ. ඒ කොළේ බලන්නේ බමුණන් රජවරුන්ට වජනවනං රාජකුලේ තම උසස් කොළේ. රජවරු බමුණණන්ට වජනවනක් බුණ කොලේ තම උසස් කොළේ. දැන් අපේ මහා බෝවතන් වහන්සේ මනුස්සලෝක දිහා බන්නකොට පින්නතුනි බමුණ වජනව රජවරුන්ට එනම් මොක දුසස් කොලේ රාජ කොලේ එනමං උපදිින්ටෝ නිමන කොළේද රාජකොලේ අන්න. රාජකුලේ ඉපදිලා රාජ සම්පත් අතහැ ලගිහිල්ලා බුද්ධත්තේයට පත්වනුත් තමයි මිනිස්සු ගන් ගන්නේ. අඩුකුල ක ඉපදිලා බුද්ධත්තයට පත්වන්න ගියත් කිසිගෙනෙක් ගණන් ගන්නය පින්න තුනිි. එනිසා බෝසත්වරු උපදින්නේ එදාට තියෙන හොඳම මාලිගාවේ. සල්ලි තියන පොහොසත්න මාලිගාවේ. දැන් මතුපහල වෙන මෛත්‍රී බුදු හාම්රු නැත්තම් බෝහතන් වහන්සේත් පින්නතුන උපදින්නේ. එදාට මේ බරණෙස හඳුන් වන්නේ කේතුමති රාජධානය කියලා ඒකාල් නම්පින්න්න තුළි වෙනස් වෙනවා කේතුමති රාජධානය තමිත් තමයි බරණැස හඳුන් වන්නේ ඉට පසේ පින්න තුන අම්ම බලනවනි කාලේ දපේ දේශේ කොළේ බැලවීට පසේ අම්ම බලනවා තකොට මවබලනකොට අපේ බුදු හාමුදුරුව නම් බලන්නකොට තිබුණ ආභහතන් වහන්ස බලන්නකොට මහමද ආවස්්ිම දවස් තුන්සයකු දවස් හතයි. ද තුන්සය තමයි ම මවකුසි ඉන්න කාලේ. දවස් හත තමයි ම මවකුසින් මේ ලෝකට බිහි වෙලාම ඉන්න කාලේ. ති මේ විදියට පින්නතුනි පංචමහා විලෝකනය බලලා බෝහතන් වහන්සේ පිනතුන් දන්නවා ඒ දිවිලෝකයේ දෙවියන්ගේ ආවිශ්‍ය සං වෙනකොට පින්නතුනි පූර නිමති පහක් පහ වෙනවනි. ඒ තමයි පලවිනික තමයි පින්නතුනි මල්මාලා පරබෙනවා. ඒ දෙවියන් පැලන්සේට මල්මාලා පරවෙනවා. දෙන තමයි වස්්ට පින්නතුනි ිල්ටිබ වෙන දෙවියන්ගේ වස්ට කිලිබෙනව කොට දෙවියන් න්න මගේ ආශ්‍ය අවසානයි කියලා. තුඟ නිග තමයි ඒ දෙමන් කිෙලිබලින් පින්නතුනි ධඩිය දානටන් ගන්නවා. හතුන් එක තමයි ඒ සරීර වරණය කියනක පින්නතුනි නැතිවෙලා යනවා එකන දුරවරණ ස්වභාවයට පත්වෙනවා පස්සනි කාණාව තමයි දෙවියන් ඒතාක්කල් පාවිච්ච කරපු දිව්ව්‍ය ආසනෙහි ඇලියම කියනක නැතිවෙනව පින්නතුනි මෙන මේ පූර නෙමිති පහ පහළ වෙනවා මේ පහළ වනාට පස්සේ දෙවියන් දන්නව පින්නතුනි මගේ ආවවිශ අවසානයි කියලා. හැබැයි දිවිලෝක දිවිලෝකයේ ආවිශාවසං වෙලා මනුස්සලෝකට එන්න බලාපොරතුන දෙවියන්ට අනිත් දෙවියන් කියනවා බයවෙන්න එපා යන්නේ සුගතියටයි කියලා. බවින්නපා යන්නේ සුගතතියට එන් කොහිේද සුගතය පින්න ුතුනි මනුස්සලෝක ියන් මනුස ලෝකන සුතියක් කියලා. වෙෙන මොකක්ක නිසා නෙවෙයි. ුස්සලෝක මිනිස්සුළන්ඟ තාම ශ්‍රදධාව තියනවා. ඒ නිසා මනුස්සලෝකට ගිහිල් ශද්ධාව තියන හොඳ දැසුුවු කරන්න. බනු කොච්ච ලස්සඳ කියලා. ඒ කල්්‍යයාන මිත්‍රරත්ේ ඒකැනෙ පින්තියෙන දේවරු පින් අවසංවෙන දෙවියන්ට කියනවා බයිවෙන්න එපා යන්නේ සුගතියටයි ඒ සුගතයට ගිල් ශද්ාාව තියන මිනිස්සු ඇතුරු කරන්න එතකොට මේසා විශාල පාරමී ධර්ම සම්පූර්ණ කරලා ඒ බොහතන් වහන්සේ ත් බ්‍රක්්ම සම්පත්්‍යයවත් මාර සම්පත්තියවත් ශ්‍රක්ක සම්පත්තියවත් ඒවාගේම චක්වඩ සම්පත්තිවත් ප්‍රාර්ථනා කළන ලෝකය අඇතර කරනු පිණිස බුද්ධත්තේම තමයි පිනතුනි ප්‍රාර්ථනා කරන්න අන්නේ බුදුවීමට දැන් සුදුසු කාලය කියල දැනගෙන බුද වෙනක හොඳයි කිය විදි බහතන් වහන්සේ දෙවියන්ට පිළිතුනක් නොදී පිනතුන් යරාපි මුලින් කියියපු කාලයේ දීපේ දේශය කොලේ මව කියන මේ ටික බලනවා. එතකොට ඒ සියල්ල බලලා මේ ලෝකෙට මවකුසේ එපදුනාට පස්සේ පින්නතුන් දන්නවා අපි මුලින් සහිපත් කලා බිහිවෙනකොට නොයෙක් නොුවෙක් ආච්චරය අත්භූත ධර්ම කියපයක් ආන් දහාමුදුරුව භික්ෂුණන් වහන්සල පින්නනතු නිමතක් කලා සියල්ලේ ලස්සන අරථී පක්තිය නො පින්නතුනි අටවායි බොහම ලස්සන්ටේ කතාව සඳහන් වෙනවා මේ සම පාදලින් පොළොවෙ පින්නතුනි අපි කිවන පිටිම කරද අපි මේ පාතිබ්බහම පින්නතුනි නොෙක් නොෙක් තැංවල හිටස තියෙනවා නමුත් බෝසත් කුමාරයා මේ ඉපදුනු හැටිය මේ පොළොවේ පා තිබ්බහම පින්නතුනි සම පාදවලින් පොළොවෙ පිහිටීම ඒක හරියට සතර ඉදදිිපාදයක් ලැබීමට පෙරෙන මිත් අක්බවට පත්වෙනවා මනාව මේ පොළොවේ පාදය පිහිටීම සම්පූර්ණ පාදය පිහිටීම සතර ඉදධිපාද ලැබීමට පෙරණිමිත්තක් බවට පත්වෙනවා. එතමයි සන්ද චිත්ත විරියවීම සතර ඉද්ධිපාද ලැබීම පෙරණිමිත්තක් භවට පත්වෙනවා. ඉට පස්සේ උතුරු දිශාවට අභිමුකව ගවන් කිරීම පිනතුනි මහජනතාව මැඩ පවත්තා යාමට පෙරණිමිත්තක් භවට පත්වෙනවා. වාග පින්නතුනි සත්පියවරක් ගමන් කිරීම. දැම් බොහකුමර සත්පියවරක් ඉදිරියට ගමන් කරනවනි ඒ සත්පියවර ගමන් කිරීම පින්නතුනි සත්්‍ය බෝද්ධියංග ධර්මයන් දියුණු කරන බවට ලබාගන්න බබට පෙරනිිමිත්තක් බට පත්වෙනවා. ඊළඟට පින්නතුනි දියව්ව සේසත් දැරීම විමුක්ති චත්‍රපෙතිලා බේට ප්‍රනිමිත්තක් බවට පත්වෙනවා. ඊළඟට නිකන් නෙවෙේේ ඒ බෝසත් කුමාරයා එක දිසාවක් නෙවේ පින්නතුනිි සිව සෑම සෑම දිසාවක් බලනවා. ඒ සෑම දිසාවක් බැලීම අනාාවරණ ඥානය ලැබීමට පෙරණිමිත්තම්භවට පත්වෙනවා. ඉළඟට උතුම් වචනය කියනවනේ අගෝ හමස් මිලෝකස්ස මේ අදී වශයෙන් මේ වචනය නොපැවැත්විය හැකි දම්සක් පැවැත්වීමට දම්සක් සූත්‍රය. වතුන් සූත්‍රයේ දේශනා කරන්න බවට පෙරණිමිත්තක් භවට පින්නතුනි පත්වෙනවා. ඊට පස්සේ පින්නතුනි සිංහ නාදය අයමන්තිමා ජාති. මේ යන මේ සිංහනාදය නිරුපදිශේෂ පරනිර්වාණ ධාතුවෙන් පරනිර්වාණයට පත්ෙන බවට පෙන්න්නතුනි පෙරණිමිත්තං ගට පත්වෙනවා. එතකොට පින්නතුන් දන්නවා පළමුුව දෙබියන් තමයි බෝසත් කුමාරය පිළිගන්නේ දෙවනුව මිනිස්සන් මයි පින්නතුනි පිළිගන්න ඒ අනුවම බෙරද කිසිවෙෙක් වාදනය නොකරම ඒ තමන්ම පින්නතුනි බෙරසිියල්ල වාදනය වෙනවා. ජාතයෙන් ගැන උපත්තිීම අන්ද වෙච්ච මිනිස්සු පින්නතුනි ධාට රූප දකිනවා. උපත්තිීම පින්නතුන බිහිරි වෙච්ච මනිස්සු හොඳට පින්නතුනනි චබද්ධානවා. එනිසා දස දහසක් ලෝකධාතුව කම්පාවීම, ඒපදන වෙලාවේ දස දහසක් ලෝකධාතුවකම්පාාවීම සර්වක්තා ඥානයේ ලැබීමට පින්නතුනි පිරණනිමිත්තක් බට පත්වෙනවා. එනිසාපි මුලින් සහිපත් කලානේ පළමුුව පින්නතුනි දෙවියන් විසින් බෝසත් කුමාරය පිළිගන්නම කියලා අන්නේ දෙවියන් විසින් පළමුුව පිළිගැනීම රූපාවච්චර ධ්‍යාන හතර. ලබාගන්නා බවට පින්නතුළ පිනනිමිත්තක් බවට පත්වෙනවා. පසුව, ිනිසුන් සින් බෝසත් කුමාරයක් පිළි ගැනීම අරූපාාවචර ධ්‍යානහතර ලබාගන්නා භවට පින්නතුනි පෙර නිමිත්තක් භවට පත්වෙනවා. එවාගේ මේ සියලු බන්ධනයන්ගෙන් පින්නතුනි මිදනවනි මේ බන්ධනයන්ගෙන් මිදීම අස්මිමානය දුරු කරන බවට පෙර නිමිත්තක් භවට පත්වෙනවා. එවිතරක්න වෙස් සීලු රෝගයන්ගේ පහවීම සියලු කෙලෙසුන්ගේ දැන් ඒකනේ. කිම රෝගයක් ඒ බෝසත් කුමාරයට පින්න තුනි හට ගන්නි නෑනේ ලඩවෙෙන්න්න ජරාවට පහන ඒ නැතිකරනව පින්න තුනි එකනේ ඒ බිහිවෙන වෙලාවේ සමහර දරු අසනීප වෙන මොදී වසයන්නේ. නමුත් ඒ සීලු රෝගයන් පහවෙලාමලෝකෙටුඋ පත්ති ලබීම කෙලෙසුන්ගෙන් ගැන කෙස් ප්‍රහරන බට කෙ නැති කරන බට පින්න තුනිි ප ණිබික් දගවට පත්වෙනවා.ඒවාගේම ජාතතියෙන් අන්දවෙච්ච මිනිස්සුරූප දැීම. දිවස් ලබාගන්න බවට පෙන්න්නතුනි පෙරණනිමිත්ක් බවට පත්වෙනවා. ඒවාගේම උපපත්තියෙන්ම බිහිරිවෙච්ච මිනිස්ු බ්ද ඇසීම දිබ්බ සෝත දිබ්බ සෝත ඥානයේ ලැබීමට පෙරනිිමිත්තක් බවට පින්නතුනි පත්වෙනවා. ඒවාගේ පින්නතුනි ඇබිදින්නට බැරි. යම්කසේ කෙනෙක් ඉන්නවනං බෝසත් කුමාරය උපන් දවසේ එබ ද අය පින්නතුනි ඇැබිදිනවා අන්න. ඒකට බුදුහම් දේශනාව සඳංගන පින්නතුනි සතර ඉදදි පාද ලැබීමට පෙරණිමික් දක් බවට පත්වෙනවා. එවාගේ රට සීරි පිටරටවල්ට ගිය මේ නැව් ආදිය පින්නතුනි යහපත් විදියට කිසීම උපද්‍රවයක් නැතිව ඒ තමන්ගේ සීරටේ පටුනට පැමිණීම සිව් පිලිසිම්බියාපත් ලැබීමට පිනිිත්තක් බහවට පින්නතුනිි පත් වෙනවා ඒ විතරක්නෙවේ අවීචි නරකේ ගිින්දර පවා නිවෙන බව පින්නතුනිි බෝසත් කුමාරය උපන් දව සිද්ධ වෙන කාරනාවක්. අන්නේ අවීචි නරකයේ ගිනිි නිවීම එකොලොස් ගිනි මිනිසුන්ගේ සුත්තල ඇතිබෙන මේ එකොස් ගිනි නිවීමට පින්නතුනි පැනිමිත්තක් බවට පත්වෙනවා. ඒ විත රක්නවේ ලෝකාන්තරික නරකේ අපි මතක් කළේ අන්ද කාරය තියන ඒ ලෝකකාන්තර නරකයේ පින්නතුනි සඳහිරු දෙදනා පැව්වාසේ ආලෝකයක් ඇති වෙනවා. ඒක දේශනාව කියනවා අවිද්‍යා අන්දකාරය නසා, ඥානාලෝකයේ දැක්වීමට ප්‍ර නිමිත්තක් බවට පත්වෙනවා. එවාගේ බෝසත් කුමාරය ඇවපන් දවසේ මහ සයුරේ. ජලය මිහිරි බවට පත්වීම නිවන් රසයට පෙන්න්න තුනිි පෙර නිමිත්තක් බවට පත්වෙනවා. එවාගේ සුළඟ කියන එක නතරවීම නැත්තං වාතය නොහැමීම, දෙසටක් මිත්‍යා දුෂ්ටිං බිඳලා සම්මාධිට්ටික භාවයට පත්වීම නැතං සම්මිනිස්සු සම්මාධිට්ටික භාවේ තුළ පිහිටීමට ප්‍රඩිමිත්තක් භවට පත්වෙනවා. ඒවාගේ පක්ෂීන්ගේ මේ පොළොවහි ගමන මහජනයා අවවාදය අසා ජීවිතන්තේතෙක් දිවි තිබිනැතෙක් පින්න තුනි සරණයාමට පෙරනිිමිත්තක් භවට පත්වෙනවා. ඒවාගේම සතරදිග වැසි වැසීම ධර්ම වර්ෂාව වසන බට පෙන්ඳට පිමිත්ත බවට පත්ව වෙන. ඒ බෝසත්තුමමාර උපන්දවසේ සතර දිගෙන් පින්නතුනී වර්ෂාව කියන එක වැටෙනවා. අ ඒකට කියනවා ධර්ම වර්ෂාාව වැස්සවීමට පිනිිමිත්තන් බවට පත්වෙනවා. ඒවාගේ බඩගින්ෙන් පෙළෙන මිනිස්සුන්ට බඩගින්න කියන එක නැතිවීම කාය ගතා සති අමුරුත්තලාබේ පෙරෙනණනිමිත්තක් බවට පින්නතුනි පත්වෙනවා. ඉතිං මේ සියලුම කාරණ, පින්වත්න තතාගත බුදු කෙනක් එමනැත්තං තතාගත ගැනේ බුදුවෙන්නට බලාපොරතුන බෝසත් කුම අරෙක් පින්නතුනු උපන් දව සිදධ වෙන මේ සෑම කාරණාවකටම ඒගන සතර දිසාවන් බැලීම එවාගේ සත්පයවරක් ඉදිරියට ගමන් කිරීම. මේ ආදී සෑම කරුණකටම් පින්නතුනි අනාගත ප්‍රණිමිත්තක් තිබෙනවා. දැ ඒ විදියට පින්නතුන්ට මතකයිනේ. සිද්ධාරථ කුමාරය මේ ලෝක උපන් වෙලාවේ උප දෙලා දවස් පහක් යැනකොට සුද්දෝදන මහරජ්ජුරු බමණන් එකසි යටටක් මාලිගාවට ගැනල්ලා ඒකසි අටෙන් සීයක් අයිංකල අටෙක් අටක් තෝර ගත්තා ඒ අටක් තෝරගෙන ඒ අටෙන් අන්තිම කෙනා තමයි කොන්න අ්‍ය තවසා එකඇගිල්ල ස්තුවේ මොකක්දකිව්වේ මේ උත්තම මේඒ කාන්තෙන් බුදුුවෙන කිව්වා ෝමද කියන්න එකෙ ලැව්වාම මේ ඇහිබෙමි දෙක මැද තියන ඕන් රෝමධාතුව යම්කිසිකෙනගේ වමට කැරකුණොත් ඒ උත්තමය සක්විති රජවෙනවා. ඌ රෝමධාතුව දකුණට කරකනුත් ඒ උත්තම මේ කාන්තය සම්මා සම්බුද්ධත්තයට පත්වවා බලන්න මේ කුමාරයගේ ඇහිිබි එක මැති ූ රෝමධාතුව දකුණට කරකිෙලා තියෙන නිසා මේ උත්තම මේ කාන්තයෙන් බුද්ධත්තයට පත්නවාකිවා. තිගේ සේලු කරුණු කාරණා පින්නතුනි එදා දැකපු අනාගත බුද්ධත්ත යට පත්වන බවට පෙරණි මිති බවට පත් වුණ නිසා මේ අපි ඉගෙන ගත්ත මජිබණනිකා බොම ලස්සන දේශනාවක් පෙන්න්නතුනිි. ඒතමයි අච්චරය අබ්භූත සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රපනය කිරීමෙන් පහළ කරගත්තාව ඇති කරගත්තු බුද්ධාලම්මන ප්‍රීතිය හේතුවෙන් පින්වත් සෑමදනාට සෑමදනාගේම සිත්තුල බුද්ධානුස්්‍රතිීම දවුණුවේවා බුද්ධානුස්සතයේය තුළින් තතාගත බුදුරජාන් වහන්සේ පිළිබඳව මනාකොට කරුණු දැනගෙන පැහැදී ඒ ධර්මයත් අවබෝධකට ගැන. චතුරාරි සත්‍ය ධර්මය අවබෝධය තුළින් සුකසාගත පෙති පදවිින් දුක් කෙලවරකොට නිර්වාණබෝධයම සාක්ෂාත් වේවායි සාධූ, සාධ සාධූ කියලනිවන් ප්‍රාර්ථනා කරන්න. පින්වත්නී, ප්‍රඥා නාලිකාවොස්සේ විකාසනය කළ ධර්ම දේශනා වෙහි දායකත්වේ භාරගෙන කටයුතු කළේ මුතුතන්ත්‍රගේ ඇල්බට් කුරේ මහත්මාගේ බිරිඳවන එ ප්‍රන්සි ජනට් පනාන්දු සහ දරු දරියන් වන වසන්ත සුරංජීව සුජිත් සංජීව සහ සුදේශිකාපී දරසනය යන දරුවස් සහ සම්බන්ධ කරගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කළ ධර්මදානමේ පින්කම බලාපොරොත්තුවන්නේ පානදුර වේරවත්ත නදුන්නුයනේ පදිංචිව සිට.මට වර්ච දෙහෙකට පෙර දෙදස් විස්සේ හතරවැනි මාසේ පළවෙෙනදින නාරම්බලදී අභාව ප්‍රාප්තුූ මුතු තන්ත්‍රගේ ඇල්බට් කොරේ මහාත්මාට. මේ උතුම් පිනානු මෝදන් වේවා. එතුමාගේ, සසර ජීවිතය පරලොවජීවිතය සුවපත් වේවා මේපං අනුමෝදන්ව අපේ මුතුතන්ත්‍රික ඇල්බටඩ් කුරේ මහත්මට සංසාරදුක් කෙලබර නිවනිින් සනසෙන්නට මේ උතුම් පුුණ චක්තිය හේතුවාසනාවේවායි සාධූ සාධූ කියලපින් අනුමෝදන් කරන්න.ඒවාගේම ධර්මෂශ්්‍රවනය කළ සෑමදනාගේම නමින් මියගියසී කටයුතු සීලු ඥාතිීන්ටත් මේපිං ලබේවා එවාගේ සෑම දෙනාගේම සිත්තුල ධර්මඥානයේ වර්ධනය කර ගැනීමට මේ ධර්ම දාන මේ පින්කම ආශිරවාදයක් භවට පත්වේවා. එවාගේ පවුලල සහකරුවන් සහ සහකාරියන්ටත් දරුදැරියන් වන එ තනුජ සෙත්මින කුරේ. එවාගේම හිරුණ නදීෂාන් සහ එසදිී චමත්කා යන දරුවන්ටත් ඒ අයිගේ නින් මේ පල්ලව සැපත්ව වනුසිී කටයුතු සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් වේවා සුජීවත්වවා සේකන මේ දරුවෝ. සෑම දෙනාටම නිදුක් නිරෝග සම්පත්තිය චරජීවනේ දීර්ුගාය ශම්පත්තිය ලැබේවා මේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සරුවවා ප්‍රකාරිින් සාර්ථක වේවා. හොඳ ටගෙන කියයාාගැන මේ රටට ජාතියට ආගමට භාෂාවට වැඩ ඇතිේ. හොඳ දරුවන් වන්න ටවච්ච කරන සීලු චක්තියේ ධෛරය උතුම් තෙරුවවං සරණින් සැසේවා ඒ දරුවෝද නිදුක් වෙත්වා දරෝගි වෙත්වා සුවපත්වෙත්වා දිීර්ගාවි ශම්පත්තියම දරුවන්ට ලැබේවා ලැබේවා කිය අපාශිරවාද කරනවා. ඒවාගේම ලක්වසිලොවය සෑම දෙනාටම මූුණදී ඇති මුණ පාඇතිමේ කොරෝණ වසංගත තත්වයි තායික්මනින් දුරුවෙලා අපි සීලොදනාටම කායික මානසික සුවෙන් ජීවත්වන්න වශ්චකන ශක්තිය දෛරය ලබේවා ජය ස්්‍රී ජය ස් ්‍රීම බෝහහා දුරුවන්ගේ නන්තගුණ බලය. අපේ එම් ප්‍රීන්සි ජනඩ් පනාන්දුු මහාත්පනීපදානුක දරුවන්ටත් සියලු සිතසාන්තිය යහපත උදාවේවා දීරුගාවි ශම්පත්තිය මැනියන්ට ලැබේවා ලැබේවා කියලපි ආශිරවාද කරනවා. ඒ ප්‍රාර්ථනාවත් ඇති අපි දෙවියන්ට පින් දෙෙමු. ආකා සටහාාච බුම්මට්හාා දේවාන ආගා මහිද් දෙකා Puഞ umuതවා ചරර kanන්තුසාසන ආකා සటചබුම්මට්ට දේවානාගා මහිද්දිකා puഞන්ගන തවා ചරරක් kanන්තු දේසන ආක සතාචබුම්මට්ට දේවානාග මහිද්දිිකා puഞන්ගන തවාചරරක් kanන්තු දේසන ආකා සට්ට ආචබුම්මටා දෙවානාග මහිද්දිිකා පුඥන්ත අනුමුදිත්වා චිරංරක්කන්තුතුන් සදා දවේශහයෝ නි්පාඩන්